කෝට්ටුවයි උඩම්මනනවා ආ බැසිල් රාජපක්ෂ ඇවිල්ලා ඕක අඩු කරනවා තෙල් මිල අඩු කරනවා අන්තිමේදී මොකද වුනේ පාර්ලිමේන්තුවේ 152ක් මේ එකතු වෙලා අර මේ කුමන්ත්‍රණකාරයා හොරා මුදල් වංචාවක් ගෙනියනවායි කියලා කෑ ගහපු එලියට එලියට ඵලයන් ඔබ ඉල්ලාස්වයන් කියලා කෑ ගහපු ගම්මන්පිල මහත්තයා ආරක්ෂා කරලා පෙන්වුවේ මොකද්ද ඒ ගම්මන්පිල මහත්තයා නෙමෙයි ආරක්ෂා කළේ තෙල් මිල ඉහළ දැමීම 152ක් එකතු වෙලා කිව්වේ මොකද්ද ආ අපි තමයි ඔක්කොම එකතු වෙලා තෙල් මිල ඉහළ දැම්මේ කියලා ඒ නිසා මේකෙන් පරාජයටපත් උනේ මතක තියන්න බිත්තියට හේතු කළේ බඩට ගැහුවේ මේ රටේ ජනතාවට විපක්ෂයට නෙමෙයි විපක්ෂයට නෙමෙයි දැන්නුවේ මේ විශ්වාස භංගය පරාජය කිරීමෙන් ආ රටට එලි කරේ මොකද්ද මේගොල්ලෝ එකතු වෙලා අපි එකතු වෙලා පෙන්නවා ඒගොල්ලෝ 152ක් පාර්ලිමේන්තුව එකතු වෙලා පෙන්නවා අපි තමයි යකෝ අපි තමයි තෙල් මිල ඉහළ දැම්මේ හරිට නිකන් මොකද්ද මිනිස්සුන්ට සරම උස්සලා පෙන්නුවා ආණ්ඩුවේ 152ක් මිනිස්සුන්ට සරම උස්සලා පෙන්නුවා අපි තමයි යකෝ තෙල් මිල ඉහළ දැම්මේ කියලා මේ අරයට මෙයාට මේ ඇමතිට අර ඇමතිට කියලා බෝල පාස් කර කර ඉඳලා අන්තිමේදී ජවනිකාවක් පෙන්නුවා නාට්‍යයක් පෙන්නුවා මොකද්ද උනේ අන්තිමේදී නාට්‍ය අහවර වුණා නාට්‍ය අවසන් සියලු දෙනාම සතුටින් විසිරලා ගියා අන්තිමේදී අපිට ආ තෙල් මිල වැඩියෙන් ආ භූමි තෙල් ටිකයි පෙට්‍රල් ටිකයි ඩීසල් ටිකයි අපිට වැඩියෙන් ගන්න සැලැස්සුවා එච්චරයි මිනිස්සුන්ව පුච්චලා මිනිස්සුන්ව බඩට පහර ගහලා මේගොල්ලෝ කලේ ආ එක ගලෙන් අර කුරුල්ල දෙන්නෙක් නෙලා ගන්නවා වගේ වැඩක් නේ මේගොල්ලෝ මොකද්ද පෙන්වන්නේ අපිට බැසිල් කොකා පෙන්වනවා බැසිල් කොකාව අපිට පෙන්වනවා බැසිල් අහවම මේක හරියනවා ආ එහෙම කියලා මොකද්ද කරේ තෙල් මිල ඉහළ දාලා ඒ කියන්නේ බැසිල් රාජපක්ෂෝ එහෙම නැත්නම් මේ ඇමරිකන් පුරවැසියෙක්ව පාර්ලිමේන්තුවට ගෙන්නන්න පාර්ලිමේන්තුවට ගේන පාර කපන්න මේ රටේ ජනතාවට ගින්දරක් දීලා මේ රටේ ජනතාවගේ බඩට පහර ගහලා බැසිල් රාජපක්ෂෝ නැත්නම් ඇමරිකන් පුරවැසියෙක්ව පාර්ලිමේන්තුවට රින් ගෙව්වා අන්න වෙච්ච වැඩේ අන්තිමට ලෙඩා මලත් බඩ සුද්ධයි ලෙඩාමලත් බඩ සුද්ධයි මේ ඒගොල්ල සතුටු වෙන්නේ ඒගොල්ල මේ උදං අනන්නේ ඒගොල්ලන්ගේ ආණ්ඩුව ශක්තිමත් උනේ නැවත නැවතත් අපි කියන්නේ මේ රටේ ජනතාවගේ බඩට පහර ගහලා මේගොල්ලන් මේගොල්ල සතුටු වෙන්නේ මේ රටේ ජනතාවගේ බඩට පහර ගහලා ඒක තමයි මේ නරුම වැඩේ මේගොල්ල මේ නරුම වැඩේ දිගින් දිගටම කළා අපි දැක්කනේ මේ අල්ලට දාලා කන සීනි ටිකෙන් හොරකම් කරලා බඩේ පහර ගැහුවේ මේ රටේ ජනතාව මේ රටේ ජනතාවට තමයි මේ බඩේ පහර ගැහුවේ අපි දැක්කනේ ආපු ගමන් මොකද්ද කරේ අර බදු සහන ධනපතියන්ට දීලා ආ මේ සාමාන්‍ය මිනිස්සුන් අමාරුවේ දාලා සාමාන්‍ය මිනිස්සුන්ට පටිතද කරගන්න කියලා බදු සහන ඉහළ ධනපතියන්ට දීලා ඒ බඩේ පහර ගැව්වේ මේ රටේ සාමාන්‍ය ජනතාවට මේ රටේ සාමාන්‍ය ජනතාවට දැන් මොකද්ද කියන්නේ දැන් අපිට පේනවා බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා අපි වියදම් අඩු කරන්න ඕනේ වියදම් අඩු කරන්න ඕනේ අපේ මූල්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න අපේ ඩොලර් ආරක්ෂා කරන්න අපි වියදම් අඩු කරන්න ඕනේ කියන වියදම් අඩු කරන්න අපිට කියනවා පටිතද කරගනි කියලා. ඔන්න අපිට මාධ්‍යවල එහෙම් මෙහෙන් අහන්න ලැබෙනවා ඔලිම්පික් බලන්න නාමාර රාජපක්ෂ මහත්තයා වෙනම ගුවන් යානයකින් යනවා. ඒක කාගේ සල්ලිද? මේ අපිට කියනවා වියදම් අඩු කරගනි කියලා. අපිට වියදම් අඩු කරගන්න ගිහිල්ලා කියලා ඒගොල්ලෝ ඔලිම්පික් බලන්නේ නේ. ඒගොල්ලෝ සවාරි වල යනවා. ඒගොල්ලෝ ඔලිම්පික් බලන්නේ යනවා. එයා දුවනවේ. අමරාජපක්ෂ මහත්තයා දුවන්න ද යන්නේ ඔලිම්පික් එකේ. Breaking.lk